අපි පුළුවන් තරම් අපේ ගමන් බිමන් සමාජ ක්‍රියාකාරීත්වයේ පුළුවන් තරම් අවම කිරීම වැදගත් වෙනවා. අත්‍යවශ්‍ය කටයුතු වලට පමණක් සහභාගී වීම එතෙන්දී යම්කිසි විදියකින් වැදගත්. ඒ වගේම තමයි ඒ හැම අවස්ථාවකදීම පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යෑම. ඒ වගේම ජනාකීර්ණ අවස්ථාවලදී නිසි පරිදි මුඛාවරණයක් පැන්දීම සහ නිතරම අත සබන් යොදා සිටීම ඉතාමත් වැදගත් වෙනවා. පෞගේ දවසල අපි දැක්ක දෙයක් තමයි ප්‍රවාහන සේවයේදී එහෙම නැත්නම් වෙළඳපොළේදී ඒ වගේම පෞගේ දවසවල තිබිච්ච මැතිවරණ රැස්වීම වලදී පවා පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යෑමේ ඉතාමත්ම දුර්වලතාවයක් ඒ නොසලකා හැරීමක් අපි දැක්කා. මේ තත්ත්වය තුළ යම් කිසි විදිහක එතන රෝගියෙක් හිටියා නම් විශාල පිරිසට රෝගිය බෝ වීමත් ඒ බෝ වුණේ කාටද කියන එක කාටද ඒ ආශ්‍රිතින් කවුද කියන එක අපිට හඳුනා ගැනීමත් ඉතාමත්ම අපහසු වෙනවා. ඒ ඉතාමත්ම විශාල ගැටලුවක් වෙනවා යම් කිසි විදිහක COVID-19 රෝගියෙක් හිටියොත් ඒ රෝගය පාලනය කිරීම සඳහා. ඒ නිසා අපි ඉතාමත්ම අවධාරණය කර ඉල්ලා සිටින්නේ සියලුම දෙනා මේ උද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යෑමත් ඒ වගේම ජනාකීර්ණ ස්ථානවලදී නිසි පරිදි මුඛාවරණයක් පැන්දීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම අත නිතරම සබන් යොදා සොයදීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අවස්ථාවේදී අපි මේ தත්ත්වය පාලනය කළේ නැත්නම් ඉදිරියේදී රෝග தත්ත්වය තවත් ව්‍යාප්ත වීමක් තුලින් අපිට සිද්ධ වෙනවා යම් කිසි විදිහකින් නැවතත් පසුගිය මාස කිහිපය තුලදී තිබිච්ච විදියට යම් කිසි දෙයක මේ සමාජීය ක්‍රියාකාරීත්වය ඉතාමත්ම අවමට්ටමකට ගෙන යෑම ඒකෙන් නැවත වතාවක් වෙන්නේ අපේ ජන ජීවිතයේ නව සාමාන්‍ය තත්ත්වයට පත්වීම ආපස්සට යෑමක්. ඒ තුලින් නැවතත් අපිට විශාල වශයෙන් එය අපේ ජන ජීවිතයට විශාල බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. අපි රෝගීන් හඳුනාගත්ත අපි දැක්ක ඒ රෝගීන් සමහර අය ගෙදවල් වලට ආව ගෙදරදී ඊට පස්සේ සමාජ ක්‍රියාකාරීත්වය නිසා තමුන්ගේ අසල්වාසීන්ටත් මේ රෝගය බෝ වෙලා තියෙනවා. ඉතින් මේ தත්ත්වය පාලනකින් තොරව ගියොත් අපේ අනුදැනුමකින් තොරව ගියොත් එය දෙවන කැලල බවට පත් වෙනවා. ඉතින් මෙතනදී අපි හඳුනාගත්තු නිසා අපිට ඒක පාලනය කිරීමට හැකියාවක් තියෙනවා. නමුත් අපි දන්නේ නැහැ මේ හා සමානව තවත් තැනක මේ රෝගය පැතිරෙනවද කියලා. ඒ නිසා තමයි අපි නිරන්තරයෙන් කියන්නේ ආ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම සහ මුඛාවරණ පැළඳීම එහෙම වැදගත්කම. ඉතින් මේ අවස්ථාවේ ගත්තාම මේ අවස්ථාවේ තියෙන පරීක්ෂණ සහ ඇගේම අනුව මේ දෙවන කැලලක් බවට පත්වීමේ අවදානමක් යම් කිසි තර්මකට තියෙනවා. නමුත් ඒ මනාව පාලනය කරලා තියෙන්නේ. ඉතින් ඉදිරියේදී නිරෝධානය කරන අය අතර තියෙන පරීක්ෂා කිරීම තුළින් ඒ ප්‍රදේශයේ තියෙන සමාජය තුළ නැවතවතාවක් ඒ සමාජය තුළ ප්‍රජාව තුළ පරීක්ෂා කිරීම තුළින් තමයි අපිට දැනගන්න පුළුවන්න්නේ මේ දෙවන කැලලක් බවට පත්වෙයිද නැද්ද කියලා. නමුත් එතනදි වැදගත් දේ තමා මීට වඩා මෙතනදී අපි හඳුනාගත්තු දේ අපිට පාලනය කරන්න පුළුවන් එප දෙවන කැලලක් බවට පත්වීම අපිට වළක්වා ගන්න පුළුවන්. නමුත් මේ විදිහටම අපි තවත් තැනක අපි හඳුනා නොගත් රෝගියෙක් හිටියොත් අන්න එතනින් දෙවන කැලලක් ඉස්මතු වීමේ අවදානම ඊට වැඩි. ඒ නිසා සමස්තයක් වශයෙන් මුළු රටේම ජනතාව අපි තවදුරටත් අපේ මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිපැදීම ඉතාමත්ම වැදගත්. මේ රෝගය සම්පූර්ණයෙන්ම තුරන් වෙලා යනකල් හරි එහෙම නැත්නම් මේ රෝගය සඳහා එන්නතක් අපි හොයාගෙන එන්නත අපේ ජනතාවට ලබා දෙන තත්කල් හරි